නිවැරදි තොරතුරු නොලබන ඡාතියක් වහලුන් බවට පත්වෙනවා කියලා හැරල්ඩ් ලැස්කි කියනවා. රාජ්‍ය මාධ්‍යකයි විකල්ප මාධ්‍යකයි කාර්යභාරයේ වෙනසක් නැහැ. වෙනසක් තියෙනවා කියලා අපි හිතුවොත් හාස්‍යයට ලක්වන්නේ ජනමාධ්‍යයයි. මෙරට මාධ්‍ය භාවිතය තුළ රාජ්‍ය මාධ්‍යෙන් වැඩ දෙකක් කෙරුණා. එකක් සංවර්ධන පුවත් හඹා යාම, දෙවැන්න රාජ්‍යපලයේ හොබවන පක්ෂය සහ පුද්ගලයන් ප්‍රවර්ධනය කිරීම. විකල්ප මාධ්‍ය සංවර්ධන පාර්ශවය දකින්ව අඩුයි. අනික් පැත්තෙන් පාලක පක්ෂය සහ එය මෙහෙවන්නන්ට සපුරා බැටදෙනවා. රාජ්‍ය සහ විකල්ප කියන පාර්ශ්ව දෙකම කළ යුතු පළමුවෙනි දේ තමයි මහජනයාගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සිය මූලික අවධානය යොමු කිරීම. දෙවැන්න තමයි මහජනයාගේ ජීවිතවලට අදාළ සහ සමාජ ප්‍රගමණයට දායක වන ජනමාධ්‍ය ක්‍රියාවලියක නිබග්න වීම. රාජ්‍ය මාධ්‍ය කරන්න ඕන වැඩේ බලය හොබවන පක්ෂයේ කොඩිය උස්සගෙන ඉන්න එක නෙවෙයි. විකල්ප මාධ්‍ය කරන්න ඕනේ කොඩිය බිම දාන්න ක්‍රියා කරන එකත් නෙවෙයි. ලංකාව සම්බන්ධයෙන් ගත්තොත් වැටුනේ ආර්ථිකය විතරක් නෙවෙයි, සමස්ත සමාජ ක්‍රමයත් එහි ආයතන පද්ධතියත් බිඳ වැටුණා. දේශපාලන ක්‍රමයේ ජරාජීර්ණ වුණා. ඉතින් මේ අර්බුදය නැමැති බොරදියේ මාළු පාන්නේ නැති ජනමාධ්‍ය ක්‍රියාවලියක් දැන්වත් රටට අවශ්‍යයි. ජනමාධ්‍යට පුළුවන් වෙන්න ඕනේ සෑම ක්ෂේත්‍රයකටම අදාළව රටට අවශ්‍ය සමාජ ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡාවක් අරඹන්න. එමෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා අවශ්‍ය කරන මානසික පරිසරය හදන්න. රාජ්‍ය හෝ වේවා විකල්ප හෝ වේවා ජනමාධ්‍ය ගමන් කරන්න ඕනේ දේශපාලඥයාගේ පසුපසින් නෙවෙයි, පැහැදිලිවම දේශපාලඥයාට වඩා ඉදිරියෙනුයි. මෙතෙකල් ආණ්ඩු සහ ජනමාධ්‍ය දෙපිරිසම සහයෝගයෙන් අගතිය කරා ගියා. ඒ දේශපාලන ක්‍රමය වෙනස් වෙලා තියෙනවා. එහෙමනම් පවතින ජනමාධ්‍ය ක්‍රමයත් වෙනසකට බඳුන් වෙන්න ඕනේ. හදබස වියමන විමලනාත් වීරරත්න.